ඔබ දන්නවා මේ වෙද්දි කොවිඩ් තුන්වෙනි රැල්ලේ අපි ඉන්නවා. ඒ වගේම දිනෙන් දින කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා. පෞගිය සති දෙක පුරා ගත්තොත් නැවතත් දවසින් දවස කොවිඩ් රෝගීන් වැඩි වෙනවා. ඒ වගේම අපි දන්නවා මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය රෝගීන් 61ක් මේ වෙන විට අපි අඳුරගෙන තියෙනවා. ඔබ දන්නවා ඩෙල්ටා ප්‍රභේදය කියන්නේ ඉතාම දරුණුයි, ඉතා සීක්‍රෙන් පැතිරෙනවා. ඒ වගේම මේ රෝග සංකූලතාව වැඩි, මරණ අනුපාතය වැඩි වෙනවා ඩෙල්ටා වලින්. ඒ නිසා ලොකු බලපෑමක් වෙනවා අපේ සෞඛ්‍ය පද්ධතියට, විශේෂයෙන්ම රෝහල් වලට රෝහල් ධාරිතාව නැතිවීම, ICU වල ධාරිතාව නැතිවීම, ඔක්සිජන් අවශ්‍ය ප්‍රමාණයට ඕන වෙනවා. අන්න ඒ නිසා මේක ලොකු බලපෑමක් ඇති වෙනවා. ඒ වගේම කියන්න ඕනේ දැන් මේ දැන් ඊයේ 1700 ගණනක් අලුත් රෝගීන් ඇති වුණා. මේ වන විට PCR කරන ප්‍රමාණය, ඒ වගේම ඇන්ටිජන් ටෙස්ට් එක ගත්තා වුණත් පහුගිය කාලයට වඩා අඩු ප්‍රමාණකින් තමයි කරන්නේ. එහෙම බැලුවොත් PCR ඇන්ටිජන් ටෙස්ට් අර සාමාන්‍ය විදිහට අඩු ගාණ 20,000ක් 25,000ක් වගේ ඉවත් කරනවා නම් මීට වඩා රෝගීන් සංඛ්‍යාවක් හඳුනා ගන්න ඇති හැකි වෙයි කියලා මම හිතනවා. ඉතින් ඇයි මේ විදිහට රෝගීන් දවසින් දවස වැඩි වෙන්නේ? මේ අපි හතරවෙනි රැල්ලට අතවන්නනවද? ඒකයි අද ප්‍රශ්නේ. මම පොඩි උදාහරණ වගේක් කියන්නම්. එකක් තමයි දැන් අද තීරණය කරලා තියෙනවා ගෙවල් වල නිරෝධායනය කරන්න. PCR පොසිටිව් වුණාම ඒ අයව මේ හොස්පිටල්ස් වල යවන්න නැතුව, නිරෝධායන මධ්‍යස්ථාන වලට යවන්න නැතුව ගෙදර ඉඳන් නිරෝධායනය කරන්න. ඉතින් ලංකාවට ඔක සුදුසුද? අද ලංකාවේ හැටියට ගත්තොත් එහෙම බොහෝ දෙනෙක්ට ලොකු ගයක් නැහැ. සීමිත කාමර සංඛ්‍යාවක් තියෙන්නේ. අපි ගෙදරක නිරෝධායනය කරනවා නම් වෙනම කාමරයක් තියෙන්න ඕනේ, වෙනම බාත්රූම් එකක් තියෙන්න ඕනේ, වොෂ්රූම්ස් තියෙන්න ඕනේ. අන්න එහෙම පරිසරයක් අපේ රටේ බහුතරයකට නැහැ. ඒ නිසා ගෙදර නිරෝධායනය කරන්න කියන එක ලංකාවට උචිත විදියක් නෙමෙයි. මොකද ගෙදර නිරෝධායනය කරන්න ගියාම ගෙදර ඉන්න හැමෝටම ඒ රෝගය හැදෙන්න පුළුවන්. ඒ හැදීම තුළින් සමාජයටම තවදුරටත් රෝගය පැතිරීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. ඉතින් අපි දන්නේ නැහැ මෙවැනි තීරණ කවුද ගන්න කියන එක. තව උදාහරණයකට කියන්නම්. දැන් සංචරණ සීම මේ විදේශිකයන්ගේ, දැන් විදේශිකයෝ ලංකාවට එද්දී දැන් කියලා තියෙනවා PCR පරීක්ෂණ කළක නෙගටිව් වෙන්න ඕනේ පැය 72ක් ඇතුළත. එහෙම කෙනෙක් ආවොත් ඒ අය එන්නත් දෙකම අරන් තියෙනවා නම් ලංකාවේදී PCR පරීක්ෂණයක් කරලා ඒක නෙගටිව් නම් නිරෝධායනය කරන්න ඕනේ. ඔබ හැමෝම දන්නවා දෙකම එන්නත් දෙකම ගත්තා වුණත් නැවතත් කොවිඩ් රෝගය හැදෙන්න හැකියාවක් තියෙනවා. එහෙම හැදෙන අය ලංකාවෙත් ඉන්නවා. ඉතින් ඒ නිසා මේක හරි රිස්ක් එකක්. දැන් මේ මාර්ගෝපදේශ ජූලයි මාසේ 5 වෙනිදා දැම්මේ. ඒක ආපහු සතියක් ඇතුළත ආය වෙනස් කළා. ඔය ආය වෙනස් කළේ මම කියපු විදිහට. දැන් කවුද මේවා හදන්නේ? මේ සතියක් ඇතුළත මේ මාර්ගෝපදේශ වෙනස් වෙන්න මොකක් හරි වෙනසක් වුණාද? මේ කවුද හදන්නේ කියන එක ප්‍රශ්නයක්. මේවල තියෙන විද්‍යාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ වගේම මම කියන්නම් දැන් මේ වන විට අපි දන්නවා ගර්මණී මව්වරු. එතකොට මේ 2500 මට මතක හිටියෙ 2500ක් විතර කොවිඩ් ආසාදිතව ඉන්නවා, 300 ගණන් මැරිලා තියෙනවා. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කියනවා ගර්භණී මව්වරුන්ට ෆයිසර් ඉන්නත ලබා දීම වඩා සුදුසුයි කියන එක. නමුත් එවැනි දෙයක් එහෙම කියාදි සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් ඒ ගැන කවුරුවත් සැලකීමක් දක්වන්නේ නැහැ. ඉතින් එහෙමනම් කවුද තීරණය කරන්නේ මොන එන්නත මොන දිස්ත්‍රික්කයට දිය යුත්තේ, කාටද දිය යුත්තේ, ඒවා විද්‍යාත්මකද කියන ප්‍රශ්නේ අපිට මතුවෙනවා. ඒ වගේම මම ආයෙත් මතක් කරන්න ඕනේ මේ පහුගිය කාලේ ඉඳන් විද්‍යාත්මක දත්ත මත නෙමෙයි තීන්දුව තීරණ ගත්තේ. උදාහරණයකට කිව්වොත් එහෙම අපි ධම්මික මැනිය ගැන කතා කළා, මුට්ටි ගැන කතා කළා. ඒ වගේම කාලයක් කිව්වා එන්නත්කරණය කිය යුතුයි. අපි හැමෝටම එන්නත්කරණය දිය යුතුයි. ඒක හැමෝගෙම අයිතිවාසිකමක්. නමුත් එන්නත්කරණය විතරක් කොවිඩ් මර්ධනයට බලපානවා, කොවිඩ් එන්නතින් පමණක් කොවිඩ් මර්ධනය කළ හැකි කියන එක මිත්‍යාවක්.
අන්න ඒ නිසා තමයි අදත් කියන්නේ අපි කොච්චර එන්නත් කළා වුණත් අපිට තවත් දේවල් කළ යුතුව තියෙනවා. දැන් තව උදාහරණයකට මම කියන්නම්. දැන් අපි දන්නවා අන්තර් පළාත් සංචරණ සීමා. දැන් අන්තර් පළාත් සංචරණ සීමා කියන්නේ මොකද්ද? බස් වලට ඒ පළාතින් අනිත් පළාතට එන්න බෑ. නමුත් මිනිසුන්ට එන්න පුළුවන්. දැන් මොකද්ද මේකේ තියෙන විද්‍යාත්මකකම? දැන් මේ වගේ තමයි මේ හැම ප්‍රතිපත්තියක්ම රජය ක්‍රියාත්මක කරන්නේ කිසිම වැඩපිළිවෙලක් විද්‍යාත්මක වැඩපිළිවෙලක් නැතුව. දැන් අපේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තිබ්බා. ඒක අපි දන්නවා යුද්ධ කාලේ අපි කොහොමද කළ යුද්ධ කියන එක. යුද්ධයක් තියෙන විට යුද හමුදාව පිරිස් බලය වැඩි කර ගන්න වෙනවා. ඕනෑම රටක එහෙමයි. ඒ වගේම අවශ්‍ය උපකරණ යුද්ධ උපකරණ සපයා ගන්න වෙනවා. ඒකට සුසු නායකත්වයක් තියෙන්න ඕනේ. යුද්ධයක් කිරීමේදී ඒ යුද්ධ හමුදාව තමයි ඒ කළ යුත්තේ. ත්‍රිවිධ හමුදාව. යුද්ධ හමුදාව ඇතුළුව. එහෙම තමයි යුද්ධයක් අපි ප්‍රස්තවාදයේ පරාජය කළේ. දැන් දැන් මොකද්ද වෙන්නේ? අද කොවිඩ් මර්ධනය කරනවා නම් සෞඛ්‍ය ප්‍රශ්නයක්. එහෙමනම් අද වෙද්දි කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන සම්පත් වැඩි කරන එක. මිනිස් රිසෝර්සස්, හියුමන් රිසෝර්සස්. ඒවා වැඩි කරන එක. ඒ වගේම අනිත් ෆැසිලිටීස් වැඩි කරන එක. ඒ වගේම විශේෂයෙන්ම නායකත්වය. නායකත්වයේදී නමුත් අද වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට තීන්දුව తీරන ගැනීමට ඉඩ නොදී අපි දන්නේ නැහැ කවුද ගන්න කියන එක. ඒ අය සෞඛ්‍යයට අදාළ අය නෙමෙයි කියන එකයි අපේ අදහස. ඒ වගේම දැන් අපි දන්නවා මේ කවුද මේ තීරණ ගන්න කියන එක. අපි දන්නවා අපේ රටේ දේශපාලනඥයෝ. කාලකන්ණි දේශපාලනඥයෝ මම කියන්නේ. ඇයි මම එහෙම කියන්නේ? මේ අය අපි දන්නවා එක හැම ආණ්ඩුවෙම ඇමතිකම් කරන දේශපාලන කට්ටියක් ඉන්නවා ලංකාවේ. ඒ වගේම හැම රාජ්‍යයක්ම බලයට පත් වුණු රජයක්ම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කතා කළා. නිදහස් සෞඛ්‍ය සේවය වෙනුවෙන් කතා කළා. දැන් බලන්න සයිටම් ගැන විපක්ෂයේදී එක ප්‍රතිපත්තියක්. ආණ්ඩු පක්ෂයේදී වෙන ප්‍රතිපත්තියක්. සයිටම් එකටත් එහෙමයි. කොතලාවල ආරක්ෂක පනතටත් එහෙමයි. නිදහස් සෞඛ්‍ය සේවයටත් එහෙමයි. ජාතික ආරක්ෂාවටත් එහෙමයි. රට විකුණනවටත් එහෙමයි. මේක දෙපැත්තේ ඉඳන් කන්නේ. අන්න ඒ නිසයි මම කියන්නේ මේ අය කාලකන්ණි දේශපාලනඥයෝ කියලා. ප්‍රතිපත්තියක් නැහැ. ඔවුන්ගේ එකම ප්‍රතිපත්තිය බලය රැක ගැනීම සහ බලය ලබා ගැනීමයි. ඒ නිසා අපිට නැවත නැවතත් හිතන්න සිද්ධ වෙනවා මේ පිල් මාරුව තුලින් අපිට කොවිඩ් මර්ධනය කළ හැකිද කියන එක. අපි දන්නවා යුද්ධය විකුණගෙන කෑවා දේශපාලනඥයෝ. දේශපාලනඥයෝ යුද්ධය විකුණගෙන කෑවා. අන්න ඒ වගේ අපිට අවිශ්වාසයක් තියෙනවා මේ කොවිඩ් මර්ධනයත් මේ දේශපාලනඥයෝ විසින් විකුණගෙන කයිද? ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා කොවිඩ් පාලනය කරයිද? එහෙම නැත්නම් ආණ්ඩු විපක්ෂය කොවිඩ් මත දාලා ආණ්ඩු බලය ලබා ගැනීමට තැත් කරාවිද? අන්න ඒකින් ඒක තමයි මම කිව්වේ කාලකන්ණි දේශපාලනය කියලා. අන්න ඒ දේශපාලන ක්‍රමය අද අපිට වෙනස් කරන්න හිතන්න වෙලා තියෙනවා. ඒ වගේම මම දන්නේ නැහැ කාලකන්ණි නිලධාරීත් ඉන්නවද කියලා. මම එහෙම කියන්නේ හේතුව අපේ සමහර නිලධාරීන් දේශපාලනඥයින්ට පස්සේ යනවා. දේශකාලන්ගේ සපත්තු ලෙව කනවා. අන්න ඒ ජාතිය නිලධාරි මණ්ඩලෙකුත්. අන්න ඒ නිසා තමයි විද්‍යාත්මක පදනමක් නැති මාර්ගෝපදේශ චක්‍රලේඛන එළියට එන්නේ. අන්න ඒ නිසා තමයි නිරෝධායන පනත පිළිබඳ වැරදි අර්ථකථන දීලා මේ රටේ ජනතාව මර්ධනය කරන්නේ. රටේ ජනතාවගේ නිදහස සීමා කරන්නේ, කතා කිරීමේ අයිතිය සීමා කරන්නේ. අනේ ඒ නිසා මම හිතනවා අපිට දැන් මේ වෙන විට 4000ක ආසන්න සංඛ්‍යාව 4000කට වැඩි සංඛ්‍යාවක් මරණයට පත් වෙලා තියෙනවා. මේ හැම මරණයකටම මේ ආණ්ඩු වගකිය යුතුයි. ඒක එහෙසේමයි. මම එතනින් නවතින්නේ නැහැ. අපිට ආණ්ඩුවට මේ මරණ වගකීම දීලා අපිට නිකන් ඉන්න බෑ. අපිට වැඩපිළිවෙලක් තියෙනුනේ. ඒ වැඩපිළිවෙල අපිට තියෙනවා. ඒ නිසා තවදුරටත් අපි කියනවා තවදුරටත් මේ විද්‍යාත්මක ක්‍රමයක් මත පිහිටලා සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් ශක්තිමත් කරලා කොවිඩ් මර්ධන වැඩපිළිවෙලක් තුලින් මේ රටෙන් කොවිඩ් තුරන් කරන්න කියන ඉල්ලීම කරමින් මම නවතිනවා. බොහොම ස්තුතියි. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.